මයිඅංගන පදියතලාව මාර්ගයේ 47 කණුව ප්‍රදේශයේ පවතින මෙම මධ්‍යම ගල්කොරිය රිදිමල ඇත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා මයිඅංගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් එකක්. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදු කරන මෙහි කලුගල් කැණීම් හේතුවෙන් යසන්නේ ජීවතනව ජනතාවට තම ජීවිතයේ උගසර තැබීමට සිදු ඇති බවයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කලුගල් කැඩීමට යොදනා බොර හේතුවෙන් නිරන්තරයෙන් අහසින් කලුගල් කැපලි තම නිවාසවලට පතිත වීමයි. මෙම ගල්කොරිය හේතුවෙන් විශාල ලෙස පීඩාවට පත්ව ඇත්තේ රිදිමාලද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂර ඇත් සේරාණ ග්‍රාම සේවා වසමේ ජනතාවයි. මේට ආසන්නතම සිදුවීම ලෙස එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඊයේ දහවල් බොර දැමීම හේතුවෙන් යාසන්නේ වූ නිවාස දෙකකට කලුගල් කැපලි කඩා වැටීම හේතුවෙන් එම නිවාසවල වහලවලට හානි සිදු වී තිබීමයි. බොර දානකොට මිනිසුන්ට කියනවලු බොර දානවා කියලා. මිනිසෙන්නේ ගේ ඇතුළට ගේ ඇතුළට ආව බේරෙන්න පුළුවන් බලන්නකො. මේ මේ මෙච්චර විතර ගල්වට මේක මැරෙනවනේ මිනිහෙක් වැටුනොත් ඒ ඔළුව දිහා. කිලෝ 5ක් විතර තියෙනවනේ මේ. කළු ගලක් නෙමෙයි. මේ මේකත් ඇවිල්ලා වැදුනොත් සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා වෙයි? වසර ගණනාවක් තිස්සේ අකණ්ඩව වගකීතු රජයේ ආයතන දැනුවත් කළද ජනතාවට මින් සිදුවන පීඩාව තාමත් නතර වී නොමැති බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. ගල් වෙඩි දානවා හස්සේ පොළොව දෙදරනවා. ඒ දෙදරීමෙන් මේ බිත්ති පුපුරලා තියෙන මුළු ගේම මේ ගෙදර නැ අර ගෙදර නැ ඔක්කොම දාලා ගින් තියෙන්නේ. ඔන්න දැන් අපි පරිසර අධිකාරියට කිව්වා. ඊට පස්සේ පොලිසියට ගියා. පොලිසියෙන් මේ රිදී මලියද්දී ඒ මේ ලේකම්පති දැනුවත් කරා. ඊට පස්සෙත් හරියට ක්‍රියාත්මක වුණේ නැ. මේගොල්ලෝ පගාව දෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. මේ දැන් ඒ ආපහු වැඩ කරනවා. ඉතින් දැන් අපිට ඕනේ ඉන්නේ කොහොමද මේ ගල්වලවල කැසර ඔක්කොම නතර කර දෙන්න. අපි මේ බැරල් සේදුවාම තනි කරම තාර වගේ ඉන්න. ගල් කුඩු මේ ඒවා දිය වෙලක් ගන්න ලිඳෙත් එහෙම තමයි. මේ ඇවිල්ලා පරිසර පවත්වල යනවා විතරයි වැඩක් කරෙන්නෙම නෑ ගමට. සම්බීරි වෙලා ඇත්තම කියනවා ස්පේන් දැ දුර්වලතාවය දින වග්බඩි. ඒ තාගෙන හතේ රෝගය හැදේ තින් මුළු ගමටම තියන අය රෝගේ. බලධාරීන්ගේ අවධානයේ ඉක්මනින් මේට යොමු වී ගම්මානයේ ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයටපත් කිරීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. අවුරුදු 18ක් තිස්සේ මේ මිනිස්සු කොයිතරම් පීඩා විඳිනවද කියලා ඔබතුමාලාට ගෙවල් වලට ගියාම පේනවා. අඩුම තරමේ මිඳුලේ එළියේ කෙසේ වෙතත් ගේ ඇතුළේවත් මේ මිනිසුන්ට තමන්ගේ කටයුතු කරගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තින්. මේක අපි මේක කාටද කියන්නේ? ඉදිරියට මේ වගේ සිද්ධියක් නොවෙන්න අදාළ බලධාරීන් දැනුවත් කරන්න ඕනේ කියන කාරණේ බලධාරීන්ගේ ඇස් මේ සඳහා යොමු කරලා මේ අසරණ මිනිසුන්ට වෙන පීඩාවෙන් නිදහස් කරගන්න කියලා මම මතක් කරනවා. අප මේ සම්බන්ධයෙන් රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ජනතාවට අවශ්‍ය සාධාරණ ලබා දීමට කටයුතු කරන බවයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.